ඒලෙවල් විභාගයේ ප්‍රයිවට් ඇප්ලයි කරලා ෆස්ට් ෂයි එක කැම්පස් යන්න බැරි වුණොත් සෙකන්ඩ් ෂයි හෝ තර්ඩ් ෂයිත් ප්‍රයිවට්ම ඇප්ලයි කරලා පාස් වුණොත් කැම්පස් යන්න බැරිද මෙන්න මේ ප්‍රශ්නේ ගොඩක් දරුවන්ට තියෙනවා ඉතින් මේකට මම සරලව උත්තරේ කිව්වොත් ඔබට විශ්වවිද්‍යාලයට යෑමේ හැකියාව තියෙනවා ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි ෆස්ට් ෂයි එක ප්‍රයිවට් කිරීම දරුවන්ට තියෙන අයිතියක් ඒක ඒගොල්ලන්ට අවුරුදු දෙකක් ඒලෙවල් විභාගයට මහන්සි නොවි පාසල් ආයතන කරුවෙක් නොවන විදියට පුද්ගලික ආයතන කරුවෙක් විදියට ඇප්ලයි කරලා ෆස්ට් ෂයි එක කලින් ලියන්නත් පුළුවන් එහෙම නැත්නම් අවුරුදු දෙකක්ම මහන්සිලා පාඩම් කරලා ප්‍රයිවට් ටියුෂන් ගිහිල්ලා ඒලෙවල් විභාගේ ප්‍රයිවට් ඇප්ලිකන්ට් කෙනෙක් විදියට ලියන්න පුළුවන් ඉතින් ඒක යාගේ අයිතියක් එහෙම වුණාට පස්සේ අපි හිතමු යා විභාගේ ලකුණු මදි වෙනවා ෆස්ට් ෂයි එකේ කැම්පස් යන්න බැරි වෙනවා ෆස්ට් ෂයි එකේ කැම්පස් යන්න බැරි වුණත් එයාට සෙකන්ඩ් ෂයි එක හෝ තර්ඩ් ෂයි එක ආයෙත් කරන්න වෙන්නේ ප්‍රයිවට් ඇප්ලිකන්ට් කෙනෙක් විදියට මොකද එයා ෆස්ට් ෂයි එක ප්‍රයිවට් ඇප්ලිකන්ට් කෙනෙක් විදියට දාන්නේ පාසලෙන් අස්සෙලා ඔයාගේ ඔයා පාසල් ආයතන කරුවෙක් විදියට ඒ කියන්නේ පාසල් ශිෂ්‍යයෙක් විදියට ඉන්න ගමන් ප්‍රයිවට් ඇප්ලිකන්ට් කෙනෙක් විදියට ලියන්න බෑ ඔයා ප්‍රයිවට් ඇප්ලයි කරනකොට ඔයාගේ පාසල් අස්වීමේ සහතිකය ඉදිරිපත් කරන්න ඕනේ හැම ප්‍රයිවට් ඇප්ලිකන්ට් කෙනෙක් කෙනෙක්ම ඒලෙවල් විභාගයට සහභාගී වෙනකොට ඉතින් ඒ නිසා ඔයාට සෙකන්ඩ් ෂයි සහ තර්ඩ් ෂයි කරන්න වුණොත් ඒකත් ප්‍රයිවට් කෙනෙක් විදියට තමයි කරන්න සිද්ධ වෙන්නේ ඉතින් ඒකේ කිසිම ගැටලුවක් නැහැ ඕගොල්ලොන්ට වාර 3ක් එක ළඟ ළඟ වාර 3ක් හෝ සමහර විට වාරයක් අතෑරලා සමහරව ස්කිප් කරනවා ෂයි එකක් ස්කිප් කරනවා කියලා කියනවා ෆස්ට් එක කරනවා ඊට පස්සේ සෙකන්ඩ් ෂයි එක ඊළඟ විභාගෙදි කරන්නේ නැහැ අපි හිතමු එයා වෙන රස්සාවකට ගිහිල්ලා කියලා ඊට පස්සේ යාට වුණා ඊළඟ අවුරුද්දේ කියන්නේ පළවෙනි එකේ රිසල්ට්ස් ආව ඒ අවුරුද්දේ ලියන්නේ නැහැ සෙකන්ඩ් එක සෙකන්ඩ් ෂයි එක ලියනවා ඒ අවුරුද්ද අතෑරලා ඊළඟ අවුරුද්දේ අන්නේ එහෙම ලියලත් එතකොට එයාට ෂයිස් දෙකයිනේ වැටෙන්නේ ඊට පස්සේ වුණා තර්ඩ් ෂයි එක වුණා ඊළඟ අවුරුද්දේ කරන්න පුළුවන් හරි සෙකන්ඩ් ෂයි එකේ ලකුණු අඩු වුණා. හරිද? මෙන්න මේ විදියට එයාට ළඟ ළඟ එක ළඟ ළඟ අවස්ථාවල් තුනක හෝ එහෙම නැත්නම් අවස්ථාවක් අතෑරලා හෝ කිසියම් හෝ වෙදියකින් ඕනෑම වාර 3කදී ඒ දරුවට ඒ ලෙවල් විභාගයට පුද්ගලික ආයතන කරුවෙක් ප්‍රයිවට් කැන්ඩිඩේට් කෙනෙක් විදියට විභාගෙ ලියවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔහුගේ ප්‍රතිඵලය සම්පූර්ණයි නම් පොදු පරීක්ෂණයත් සමත් වෙලා තියෙනවා නම් මේ වාර 3න් කිසියම් හෝ එක් වාරයකදී අදාළ ලකුණු සීමාව පන්නලා පොදු පරීක්ෂණයක් සමත් වෙලා තියෙනවා නම් ඒ දරුවට විශ්වවිද්‍යාලයේ යෑමේ හැකියාව හොඳටම තියෙනවා. ඒ ගැන ආයේ කිසි ප්‍රශ්නයක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒක ඔබගේ තියෙන අයිතියක්. හරි. ඒක පුද්ගලික ආයතන කරුවෙක්ද පාසල් ආයතන කරුවෙක්ද කියන එක අදාළ නැහැ විශ්වවිද්‍යාලයේ යන්න. ඔයාට අවශ්‍ය SAT score එක cut off එකට වැඩියෙන් තියෙනවා නම් ඕගොල්ලොන්ගේ අදාළ දිස්ත්‍රික්කේ ඔයා අනිවාර්යෙන් විශ්වවිද්‍යාලයට මේ ඇතුළත් කරගන්නවා. ඔබ ඉල්ලනා පාඨමාලාවකට එතෙන්දී මතක් කරන්න ඕනේ දේ හැබැයි වාට විශ්වවිද්‍යාල වරම් ලැබෙන්නේ ඒ ලෙවල් විභාගයේ අවස්ථාවල් 3ක් මුල් අවස්ථාවල් 3 ඇතුළතදී පමණයි අවස්ථාවල් 4ක් කරා කියලා විශ්වවිද්‍යාලය යන්න බෑ 4 වෙනි අවස්ථාවේදී ඒ අවස්ථා 4 එන්නේ විභාගයේ පැවැත්වූ අවස්ථාවන් ගණන් නෙවෙයි ඔබ සහභාගී වූ ඒ ලෙවල් විභාග පළවෙනි ඒ ලෙවල් විභාගයේ 3 ඔබ සහභාගී වූ පළවෙනි ඒ ලෙවල් විභාග 3 තමයි ඒ අවස්ථාවල් 3 විදිහට සලකන්නේ. හරි. ඉතින් ෂයි ස්කිප් කරත් ප්‍රශ්නයක් නැහැ. අවස්ථාවල් 3කදී නම් ඔයා විභාගයේ සමත් වෙලා තියෙන ඒ අවස්ථාවල් 3 ඇතුළතදී නම් අනිවාර්යෙන්ම ඔයාට විශ්වවිද්‍යාලයේ යෑමේ හැකියාව තියෙනවා. අදාළ කට් ඔෆ් එකට වඩා තියෙනවා නම් ඔබ ඉල්ලුම් කරන උපාධි පාඨමාලාවට සහයම විශ්වවිද්‍යාලයට. ඉතින් ඒ ගැන මම හිතන දැන් ඔයගොල්ලෝ ගොඩක් පැහැදිලි වෙන්න ඇති. ඉතින් 2023 අවුරුද්දේ මං හිතුවා මේක වැදගත් වෙයි කියලා 23 අවුරුදු දවසන් කරන්න ලෑස්තින මේ මොහොතේ දරුවන්ට ඉතා වැදගත් පණිවිඩයක් වෙයි කියලා පුද්ගලික විභාගයට පෙනී ඉන්න. මොකද මේ දවස්වල තියෙන ආර්ථික අපහසුකම් සහ සියලු දේවල් සලකා බලපුවම විශාල දරුවෝ ප්‍රමාණයක් ඉන්නවා කලින් ඒ ලෙවල් විභාගය ලියලා අවසන් කරගන්න අවශ්‍ය. ඒ වගේම ඒගොල්ලෝ එළවලු විභාගයට පෙනීදීමේ අවශ්‍යතාවය තියෙන විදේශගත වීම සඳහා. ඉතින් ඔන්න ඔය සිද්ධීන් නිසා ගොඩක් දරුවෝ ඒ ලෙවල් විභාගයට පුද්ගලික ආයතන කරුවන් විදියට ඉදිරිපත් වෙමේ ප්‍රවණතාවයක් දැන් ශ්‍රී ලංකාව තුළ දකින්න තියෙනවා. ඉතින් ඔන්න ඕකයි ඔකේ தত্ত্বය. මං හිතනවා වඩාත් පැහැදිලි වෙයි. ඉතින් ලබන්නව 2024 නව වසර ඔබගේ සියලු කාර්යයන් සඵල කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.